තෙල් සංස්ථාව අපිට 22 වෙනකන් මේ තෙල් ප්‍රමාණය නොදුන්නොත් අපිට තීන්දුවක් ගන්න වෙනවා මොකද කරන්න කියලා. ඉතින් අපි හැම විටම විදුලි බල මණ්ඩලයට කිව්වේ හදිසියෙ විදුලි බැටරියක් වෙනවා නම් කාලසටහනක් දෙන්න මෙන්න මේ වෙලාවල් වලට විසන්දි වෙන්නේ. අපි හිතමු දැන් 19 වෙනිදා වෙනකන් තෙල් තියෙනවා කියලා. ඊට පස්සේ ඒට කිවුරුනාට පස්සේ ආපහු තෙල් හම්බෙන්නේ 21 නම් 20 වෙනිදා කියන දවසේ අනිවාර්යෙන් පව කට් එකකට යන්න වෙනවා. දැන් අපි පැයයි එකහමාරයි විදුලිය කප්පාදු කරන්නේ. ඉස්සරහට ජල විදුලිය අඩුවේගෙන ගියොත් අනිවාර්යෙන් දවසකට පැය 3-4කට එහා විදුලි කප්පාදුවකට අපිට යන්න බෑ. වළක්වන්න බෑ. ගිය මාසේ CB එකට දැවි තෙල් දුන්නේ රුපියල් 70ට. ඩීසල් දුන්නේ රුපියල් 111ට. ගිය මාසේ දැවි තෙල් රුපියල් 110කට වැඩි කරලා තියෙනවා. ඩීසල් රුපියල් 120කට වැඩි කරලා තියෙනවා. ඒ හින්දා විදුලි ජනන වියදම බිලියන 18කින් විතර වැඩි වෙනවා. ඔය තෙල් මිල වැඩි කිරීම හේතුව. ඔය වැඩි වීම හේතු කරගෙන විදුලි බිල පිළිබඳ යම්කිසි තීරණයකට ඒගොල්ලෝ එන්න ඕනේ. අපි දැනට කිසිම බලාපොරොත්තුවක් නැහැ විදුලි බිල වැඩි කරන්න. ලබන සුමානේ අපි පටන් ගන්නවා අඩු ආදායම් ලාභින්ට වොට් 5 10 15 කියන ප්‍රමාණවල වලින් ඊළඟට වහලේ ඉඩති ප්‍රමාණය අනුව 16 හයි කරන්නේ නොමිලේ. ඒ නොමිලේ හයි කරනව පමණක් නෙමෙයි පොට් 5ක එක්කෙනෙකුට මාසෙකට රුපියල් 1500ක් විතර මුදලකුත් අපි ඒගොල්ලන්ට ගෙවන්න බලාපොරොත්තු වෙනවා. දැන් රිසර්ව් මාර්ජින් එකක් අපිට නැහැ. ඉල්ලුමට හරියන ප්‍රමාණයම තමයි ජනන ප්‍රමාණය තියෙන්නේ. එතකොට හදිස්සියේ හරි මොකක් හරි විදුලි ජනන යන්ත්‍රයක් බ්‍රේක් ඩවුන් එකක් වුණොත් ඒක කුඩා ප්‍රමාණයක ජනන යන්ත්‍රයක් වුණත් අපිට ඉල්ලුමට හරියන සැපවීමක් දෙන්න බැරි වෙනවා. මොකද අපි ඉල්ලුමයි සැපවීමයි දැන් තියෙන්නේ එකම ගානක. බ්‍රේක් ඩවුන් එකක් වුණොත් ඒ වෙනුවට වෙන ගන්න පවර් ප්ලාන්ට් එකක් වෙන ජෙනරේටරයක් නැහැ. මේ විදුලි බල මණ්ඩලයේ මොන විදියට කවුරු කතා කරත් මේ පුද්ගලයන්සේ විදුලිය ගන්න උනන්දු වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ හින්දා ඒ අය හැම විටම උත්සාහ කරන්නේ විදුලි බල මණ්ඩලයේ විදුලිය විසන්ධි කිරීමක් කරලා රටේ ජනතාවට පෙන්වන්න මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකම අපිට ප්‍රශ්නයක් ඇති වුණා පහුගිය කාලේ යුගදනව බලාගාරය අස්සම් කරාම අපේ ඉංජිනේරු සංගම් ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කළා. ප්‍රසිද්ධියකව විදුලිය කපලා හරිනවා කියලා. ඒ වගේම පහුගිය දවස්වල හදිසි කඩාවැටීමක් වුණා කොත්මලේ ඉඳලා සපුගස් කද්දන්ට යාන්ත්‍රවල. ඉතින් අපිට සැකයක් ඇති වුණා මේ පිළිබඳව කඩා කප්පල්කාරී වැඩක්ද කියලා. තාම මේ පරීක්ෂණ වාර්තාව ආවේ නැහැ. නුත් ආරංචි තියෙන එක කඩා කප්පල්කාරී ව්‍යාපාරයක් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන වාර්තාව ආවම අවශ්‍ය නීති පියවර ගන්න. මේ වගකීමෙන් කියන කඩා කප්පල් ක්‍රියාවක් නෙවෙයි කියලා. අර උඩින් යන්නේ අර හයි ටෙන්ෂන් ලයින් එහෙම එකක් ලයින් නෑ ට්‍රිප් වෙලා තියෙන්නේ. ඉතින් ඒවා මේ මාරු කරන්න බෑ කාටවත්. මේවා මේ අර පිටකොටුවෙන් ගෙනාපු කම්පියුටර් දාගෙන කරන ඒවා නෙවෙයි. ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් සිස්ටම්ස්.